Silvina penso che sia un deavac. Tutta parakunami. Poi a cavo che ne che scuole. Pensa. Ne trovo da. Che no? Saranno balapurutto e ne me. Vibbade in Irmane. Webbade නිර්මාණය සම්බන්ධ ඉස්සලා අපි පොඩ්ඩක් අද ප්‍රැක්ටිකලි ටිකක් කරලා ඊට පස්සේ බලමු පාඩමේ තියෙන මූලික කරුණු වටහා ගන්නට. හරි එතකොට කට්ටිය සම්බන්ධයෙන් පිරිසක් නම් එන්නෙම නෑ නේද පන්තියට. හරි කට්ටියක් හැමදාම එනවා කට්ටියක් එන්නේ නෑ. මම ඒවයි මේ වීඩියෝ දානවා ගෲප් එකට අනික කට්ටිය බලන වැඩි සමහර විට. හරි එතකොට වෙබ් පිටු නිර්මාණය සම්බන්ධව කතා කරන්න ගියාම වෙබ් පිටුවක් කියන්නේ මොකක්ද කියන එක අපිට වැදගත් වෙනවා. එතකොට අපි කලින් පාඩම් වලදී ඉගෙන ගත්ත මල්ටිමීඩියා තාක්ෂණය භාවිතා කිරීම, ඒ කියන්නේ අපි අර ජිම්ප් කියන වික්ටෝරියන් ජිටෝ කියන එක, ඔඩාසිටි කියන මෘදුකාංග භාවිතා කිරීම. මේ මෘදුකාංග අපි භාවිතා කරන්නේ මේ අපි වෙබ් අඩවියකට දාන පින්තූර අපිට අවශ්‍ය විදිහට මේ වෙබ් අඩවියට ගැළපෙන විදිහට සකස් කරගන්න. ඒ කියන්නේ අපි මේ කැමරාවක් අරන් ගිහින් ගහන මේ පින්තූර. හරි. ඒ අමු පින්තූර අපිට දාන්න බෑ වෙබ් අඩවියකට. හරි. ඉතින් දාන්න නම් අපි එඩිට් කරන්න ඕනේ, සකස් කරන්න ඕනේ වෙබ් අඩවියකට දාන්න පුළුවන් විදිහට. දැන් උදාහරණයක් විදිහට අපි මොනව හරි දෙයක් ගත්තොත් අපිට ඒ දේ ගෙනියන්න හරි සැහැල්ලු. දැන් පුළුන් අපි අරගෙන යනවා නම් සැහැල්ලුවෙන් අපිට අරයන්න පුළුවන්. මේ පුළුන් තෙමුනොත් හොඳටම බරයි. ඒතර අපි අර එඩිට් කරන්නේ නැතුව අන්තර්ජාලයට මොනව හරි දෙයක් දානවා නම් ඒව අර තෙමුණු පුළුන් වගේ. තෙමුණු පුළුන් වගේ බරයි. ඒවා එතකොට අපේ ගෙවල් වලට එන්න ගියාම විශාල අමාරුවක් තියෙනවා මේ අන්තර්ජාලය හරහා සම්ප්‍රේෂණය වෙන්නට මේකට. ඒ නිසා අර අපි හොද්දට වියලි පුළුම් දැන් සුළඟේ පා වෙනවානේ. ඒ වගේ පා වෙන්න පුළුවන් සැහැල්ලු වෙබ් පිටු පින්තූර සකස් කරගන්නට ඕන. ඒව සකස් කරගන්න තමයි අපි භාවිතා කරන්නේ මේ මෘදුකාංග වර්ග. දැන් ෆොටෝෂොප් එකේ අපිට පුළුවන් ඒක කරන්න. පේන්ට් එකෙත් අපිට පුළුවන් සුළු වශයෙන් සකස් කරගන්න මේ අන්තර්ජාලයට ගැලපෙන මේ පින්තූර වීඩියෝ. හරි. වීඩියෝ එකක් ගත්තාම වීඩියෝ එකක් ඒකේ තියෙන ෆ්‍රේම්ස් ගන්න. තප්පරයකට රූප රාමු කීයක් වැඩ කරනවාද කියන එක අඩු කරනවා. අඩු කරලා ඒකේ ගුණාත්මකභාවය අඩු කරලා තමයි වීඩියෝ එක අන්තර්ජාලයට දාන්නේ. එතකොට රූපයක් ගත්තාම මේ රූපේ ක්වලිටි අඩු කරලා තමයි ගුණාත්මකභාවය අඩු කරලා තමයි අන්තර්ජාලයට දාන්නේ. නැත්තම් මේ අන්තර්ජාලයේ මේ වෙබ් පිටු සම්ප්‍රේෂණය වෙන්න ගියාම සම්ප්‍රේෂණය වෙන්නේ විශාල වෙලාවක් යනවා අපේ ගෙවල් වලට එන්න ගියාම. එතකොට වෙබ් පිටුවක් නිර්මාණය කරන්න ගියාම වෙබ් පිටුව අපිට බෑ මේ Microsoft Word වල page maker වල හරි ගස්සලා දාන්න බෑ. ඒ හදන වෙබ් ඒ හදන මේ documents ලේඛන හරි බරයි. ඒවා අන්තර්ජාලයට දාන්න බෑ. ඒ නිසා අපි අන්තර්ජාලයට දාන්න නම් හරි සැහැල්ලු ලේඛන නිර්මාණය කරන්න ඕනේ. හරි සැහැල්ලු ලේඛන කියන්නේ ඒකටත් භාවිත කරන HTML කියලා ලැන්ග්වේජ් එකට. උදාහරණයක් විදිහට අන්තර්ජාලයේ තියෙන්නේ ඔයාලා දන්නවා අන්තර්ජාලය ගත්තාම ලොකු සර්වර්ස් තියෙනවා අන්තර්ජාලය. සේවා සපයන මැෂින් තියෙනවා. හරි මේවා සර්වර්. සර්වර් මැෂින්. ඒතර මේකේ තියෙන්නේ HTTP. HTTP කියන මේ නියමාවලිය තමයි තියෙන්නේ HTTP. HTTP කියන්නේ hypertext transfer protocol එක. hypertext transfer protocol එක කියන්නේ අධිකේත හුවමාරු නියමාවලිය. අධිකේත කියන්නේ මේ සැහැල්ලු කේත. හුවමාරු කරන්න පුළුවන් නියමාවලියක් තමයි මේවා දෙන්නේ. ඒතර සර්වර් එකක ඉඳලා අපේ ගෙදරට එන්නේ HTTP ක්‍රමවේදය හරහා වෙබ් පිටු. ඒතර අපේ ගෙදර තියෙන මැෂින් එක TCP IP. අපේ ගෙදර තියෙන මැෂින්ස් ඔක්කොම TCP IP transmission control protocol internet protocol. එතන මේ HTTP නියමාවලියට ගැලපෙන්න තමයි මේ තියෙන්නේ. TCP IP internet protocol. එතන ඒ වගේ machines තමයි අපේ ගෙදර තියෙන්නේ. ගෙවල් වල තියෙන machine stand alone computers. එතන අන්තර්ජාලයේ තියෙන servers, සේවා සපයන machine ඔක්කොම HTTP servers. ඒක තමයි අපි වෙබ් අඩවියක් පටන් ගන්නකොට HTTP වලින් පටන් ගන්න.
හරි එතන මේ http කියන්නේ hyper text transfer protocol එක. එතන මෙතනදී අප ගත්තාම මේ hyper text මේ තියෙන hyper text කියන එක හදන්න අපිට ඕනේ html කියන භාෂාව. මේ තියෙන hyper text markup language එක. hyper text markup language. එතන මේ server අපි මේ සර්වර් එක එහෙම නැත්නම් අපේ ගෙදර වෙබ් වෙබ් පිටුවක් නිර්මාණය කරන නම් අපි දැනගෙන තියෙන්න ඕනේ HTML කියන භාෂාව. HTML කියන්නේ hyper text markup language, descriptive language එක. හරි දැන් අපි ඉගෙන ගත්ත Pascal programming language එක වගේ නෙමෙයි. වෙබ් පිටුවක පෙනුම අතුරු මුහුණත සකස් කරන්න භාවිත කරන භාෂාවක් තමයි HTML කියන්නේ. ඒක descriptive language එක. හරි එතකොට මේ HTML තමයි අපි චුට්ටක් පටන් ගන්න යන්නේ. එතකොට HTML භාෂාවෙන් වෙබ් පිටුවල යන්න ඕනේ. එතකොට ඒකට දාන පින්තූර ඔක්කොම වීඩියෝ ඔක්කොම අර මං කියපු software භාවිතා කරලා edit කරලා සැහැල්ලු කරලා මේ වෙබ් වෙබ් පිටුවලට දාන්න ඕනේ. එතකොට තමයි වෙබ් පිටුවක් සැහැල්ලුවෙන් පාවෙලා යනවා වගේ සැහැල්ලු වෙන්නේ. හරි. එතකොට අපි ඕමයේ ටිකට අදාළව අද පොඩි වෙබ් පිටු ටිකක් නිර්මාණය කරන්න ඒවට පින්තූරයක් එකතු කරන්න ඒ වගේ චූටි වැඩ ටිකක් කරන්න හදන්න මූලික ටික. හරි. එතකොට දැන් ඔයාලට මේ හා සම්බන්ධව ගැටලු තියෙනවා නම් අහන්න බලන්න ප්‍රශ්න මොනවා හරි ගැටලුවක් වෙබ් පිටු සම්බන්ධව දිලොම් විහඳු मंदार अरे इतना तो गैटर लोग अपने हैं इतना तो दें तब वेदर का दया कपिंग ने गांडों ने मुकाबले में वेब पिटू एरेंज नहीं को है द मतलब यान बाण काउंटर है वेब में वेब पिटू व्यूर तो वेन नहीं को है द කියන්න වෙබ් පිටු නිර්මාණයේ වෙබ් පිටු විවෘත කරන්නේ මොකෙන්ද අපි වෙබ් පිටුව දැන් ඔයාලා Microsoft Word වල ඔයා හදනවා ලිපියක් ඒක විවෘත වෙන්නේ මොකේද Microsoft Word වල තමයි ඔයාලට ඒක විවෘත කරන්න පුළුවන් ඔයා Paint වල චිත්‍රයක් අඳිනවා ඒ චිත්‍රය විවෘත කරන්නේ කොහේද Paint software එක වාඩි තියෙනුනේ මේ චිත්‍රය විවෘත කරන්න ඒතර ඔයා Excel worksheet එක වැඩ ටිකක් කරනවා Excel worksheet එක අපි 10 ඉගෙන ගත්තා. මේ වැඩ ටික ආපහු බලන්න ඔයාලට මොකක්ද අවශ්‍ය? Excel software එක වගේ machine එකේ තියෙන්න ඕනේ. ඒක හරහා තමයි මේ විවෘත කරන්නේ. එහෙනම් අපි මේ හදන web පිටුවක් විවෘත වෙන්නේ මොන මොන දුකාංගයේද? කවුරු හරි කියන්න බලන්න උත්තරේ. අංජුලා web පිටුවක් නිර්මාණ විවෘත වෙන්නේ මොකේද? document එකක් නම් වදන් සැකසුම් එකක චිත්‍රයක් නම් චිත්‍ර සකස් කරපු මේ මෘදුකාංගේ තියෙන්න ඕනේ. හරි කියන්න බලන්න වෙබ් පිටුවක් මොකේද විවෘත වෙන්නේ? කාවින්දියා සංජලා මදාර විහඳු කවුරුත් උත්තර දෙන්නේ මම ඇහෙනවද කට්ටියට මම ඇහෙනව නේද කට්ටියට හරි එහෙනම් මෙහෙමයි වෙබ් පිටුවක් විවෘත වෙන්න අපේ ගෙදර තියෙන්න ඕනේ මොකද්ද ගායන කියන්නේ වෙබ් පිටුවක් විවෘත වෙන්න නම් තියෙන්න ඕනේ මොකද්ද වෙබ් අතිරික්සුවක් තියෙන්න ඕනේ ඔයාලා කියන්නේ බ්‍රවුසර් එක කියලා බ්‍රවුසර් software එක. හරි. web browser එකක් තියෙන්න ඕනේ. ඒ web browser එකේ තමයි මේ web පිටු විවෘත වෙන්නේ. ඒතර උදාහරණයක් විදිහට අපි web browser එකක් ගත්තොත් දැන් internet explorer කියන්නේ web browser එකක්. හරි. mozilla firefox කියන්නේ web browser එකක්.
Google Chrome කියන්නේ web browser එකක්. Opera කියන්නේ web browser එකක්. web අතිරික්සුවක් කියලා සිංහලෙන් කියනවා. එතකොට ඔයාට මේ අන්තර්ජාලයේ සේවා සපයන යන්ත්‍රවල තියෙන web අඩවියක web පිටුවක් ගෙදර විවෘත කරගන්න ඕන නම් ඔයාගේ ගෙදර තියෙන්න ඕනේ web අතිරික්සුවක් ස්ථාපනය කරලා machine එකේ තියෙන්න ඕනේ. හරි? ඔයාට අන්තර්ජාල පහසුකම් ගන්න මොනවද අවශ්‍ය? මොනවද අන්තර්ජාල පහසුකම් ගන්න අවශ්‍ය කියන්නේ? ඔයාට ඕනේ එක කම්පියුටරයක්. कंप्यूटर फोन ईट पास देख टेलीफोन तू नू आईएसपी आता वेब ब्राउज़र वेब ब्राउज़र निन्न मेट का आवश्यक कंप्यूटर होने टेलीफोन होने आईएसपी होने वेब ब्राउज़र ඕනේ ස්ථාපනය කරන්න. නැත්නම් අපිට අන්තර්ජාලයට යන්න බෑ. අන්තර්ජාලයට යන්න බෑ. පරිගණකයක් කියන්නේ මොබයිල් ෆෝන් එක වෙන්න පුළුවන්, ටැබ් එකක් වෙන්න පුළුවන්, ටැබ්ලට් වෙන්න පුළුවන්, ඩෙස්ක්ටොප් PC එකක් වෙන්න පුළුවන් මොකක් හරි පරිගණකයක්. ඊට පස්සේ ටෙලිෆෝන් එක කියලා කියන්නේ වාගේ අර ලෑන්ඩ් ටෙලිෆෝන් එක ටෙලිකොම් එකෙන් දෙන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රවුටරේ වෙන්න පුළුවන්. රවුටරේ ඇතුලේ තියෙන සිම් එකක්. ඕනෑම රවුටරයක තුල සිම් එකක් තියෙනවා. ඒ සිම් එක කියන්නේ ටෙලිෆෝන් එකක්. ඒ සිම් එක කියන්නේ ටෙලිෆෝන් එකක්. ඒ සිම් එකකට තමයි ඩේටා එන්නේ. ඒකට තමයි සිග්නල් ඩිටෙක්ට් කරගන්නේ. ඒ හරහා තමයි ඔය ආයි සම්බන්ධ වෙන්නේ. ඉතින් මොනම ක්‍රමේ බැලුවත් ඔයාලට ටෙලිෆෝන් එකක් අවශ්‍යයි. ටෙලිෆෝන් එක කියන්නේ රවුටරය ඇතුළේ තියෙන සිම් එක. මොබයිල් ෆෝන් එකක් ගත්තත් මොබයිල් ෆෝන් එකේ සිම් එක හරහා තමයි ඔයාට මේ හොට්ස්පොට් එහෙම නැත්නම් USB tethering මොන ක්‍රමයකට ගත්තත් එන්නේ මේ සිම් එකක් හරහා ඔයාලගේ දරට ඉන්ටර්නෙට් එන්නේ. එතකොට ඒකයි. ඒතර ISP කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. අන්තර්ජාල සේවා සපයන ආයතනයක් ඔයාලට ඕනේ. ටෙලිකොම් වෙන්න පුළුවන්, ඩයලොග් වෙන්න පුළුවන්, මොබිටෙල් වෙන්න පුළුවන්, හච් වෙන්න පුළුවන්, එයාටෙල් වෙන්න පුළුවන්. කවුරු හරි ISP කෙනෙක් ඕනේ. ඊට පස්සේ වාගේ ගෙදර තියෙන මැෂින් එකට බ්‍රවුසර් සොෆ්ට්වෙයාර් එක, ඒ කියන්නේ වෙබ් අතිරික්සුව ස්ථාපනය කරලා තියෙනවා. හරි. ඒතර ඔයාලා දැනගන්න ඕන වැදගත් දෙයක් තමයි දැන් මෙතන වෙබ් web browser එක ඔයාලගේ ගෙදර තියෙනවා. web browser එක ඔයාලගේ ගෙදර තියෙනවා, machine එකේ දාලා තියෙනවා. හරි. එනවා මේ ඊළඟට තියෙන වැදගත්ම දේ මේ web පිටු නිර්මාණය කරන්න ගියාම දැන් Microsoft Word තියෙනවා නම් ඔයාලට ලිපි ලේඛන සකස් කරන්න පුළුවන්. Microsoft Word තියෙනවා නම් ලිපි ලේඛන සකස් කරන්න පුළුවන්. ඊට පස්සේ Paint එක තියෙනවා නම් චිත්‍ර අඳින්න පුළුවන්. web browser එකක් තියෙනවා නම් ඔයාලට web පිටු නිර්මාණය කරන්න පුළුවන්ද? අන්න තවත් ප්‍රශ්නයක්. Microsoft Word තියෙනවා නම් ලියුම් ලිපි ලේඛන සකස් කරන්න පුළුවන්. Excel තියෙනවා නම් ගණන් හදන වැඩ ටික කරන්න පුළුවන්. web අතිරික්සුවක් ඔයාලාගේ වයගේ ඉදිරි ස්ථාපනය කළ දෙනවා නම් ඔයාලට web පිටු නිර්මාණය කරන්න පුළුවන්ද කියලා මං අහන්නේ. ඒකේ HTML භාෂාවෙන් පුළුවන්ද? කවුරු හරි මට උත්තරයක් දෙන්න බලන්න. වෙබ් පිටු අපි නිර්මාණය කරන්නේ කොහේද කියලා. කවුරුත්ද කතා කරන්නේ? අංජුලා. එතකොට කාවින්දයා, මදාර, සංජලා, විහෙන්දු ඔක්කොමද ගොළු වෙලා ඉන්නේ. කීපින් මම් not speaking. හරි. එහෙනම් වෙබ් පිටු නිර්මාණය කරන්න බෑ වෙබ් අතිරික්සුවක. HTML කියලා භාෂාවක් තිබ්බට මේ භාෂාවේ නැහැ මෘදුකාංගයක් දීලා වෙබ් පිටු නිර්මාණය කරන්න. HTML භාෂාවක් පමණයි එයාගේ කිසිම තැනක දීලා නැහැ වෙබ් පිටු නිර්මාණය කරන්න අවකාශයක්. එහෙනම් අපිට වෙබ් පිටු නිර්මාණය කරන්න වෙන්නේ අපේ පරිගණකයේ තියෙන පාඨ සංස්කරණ මෘදුකාංගයක. ඒක අපි කියනවා text editor එක කියලා. text editor එක. උදාහරණයක් විදිහට අපි machine එකේ තියෙන සරලම text editor එක අපි හැමෝම දන්න හැමෝම පාවිච්චි කරන text editor එක විදිහට අපි භාවිත කරනවා notepad. අහලා ඇති කට්ටිය. ඕනෙම machine එකේ තියෙන notepad.
මේ notepad එකේ තමයි අපි web page නිර්මාණය කරන්නේ. ඔවුන් ආගෙනම් දැනගන්න ඕන මේ notepad තියෙනවා. මේක notepad. මේක තමයි web page නිර්මාණය කරන්නේ. නමුත් web page විවෘත වෙන්නේ browser එකේ. හරි? මේ මේ browser. browser එකේ තමයි web page නිර්මාණය කරන්නේ. browser එකට උදාහරණ අපි ගන්න පුළුවන් Mozilla. Mozilla Firefox. එනනම් Google Chrome. Chrome වෙන්න පුළුවන්. හරි මේ තියෙන browser එක. මේකේ web page නිර්මාණය කරන අය වැරෙන්නේ මේකේ. මේක නිර්මාණය කරන web page අපි නිර්මාණය කරන්නේ HTML භාෂාව භාවිත කරලා. බලන්න HTML භාවිත කරලා මේ අතුරු මොන දේ web page නිර්මාණය කරනවා ඒව ඇරෙන්නේ web browser එක. Mozilla Firefox වෙන්න පුළුවන්, Google Chrome වෙන්න පුළුවන්, Opera වෙන්න පුළුවන්, Opera Vista වෙන්න පුළුවන්. හරි මේ වගේ browser එක. ඒතර මේක චුට්ටක් අවබෝධ කරගන්න ඕන නිවැරදිව. හරි ඔය ටික ඉතාල වැදගත් වෙනවා මේ web page නිර්මාණය කරන්න ඉස්සෙල්ලා. ඒතර තවත් වැදගත් දෙයක් තමයි මතක තියාගන්න ඕනේ. අපි මොකක් හරි මෘදුකාංගයක මොන හරි දෙයක් save කරපුවාම ඒක save වෙනවා කොටස් දෙකකට. ඒක සේව් වෙන්නේ කොටස් දෙකකට. මොනවද මේ කොටස් දෙක? අපි ඕනෑම ලෝකයේ තියෙන මෘදුකාංගයක මොනවහරි පරිගණකයක් භාවිත කරලා සකස් කරලා සේව් කරද්දී ඒ නම කොටස් දෙකකට සේව් වෙන්නේ. මේ කොටස් දෙක මොනවද? කවුරු හරි කෙනෙක් කියන්නේ ඒක දන්නේ එක්කෙනි. විහඳු දෙලොම් හර්ෂණි කවුරුත් උත්තර දෙන්නේ වැරදි නට කවන්නේ උත්තර දෙන්නේ අපි මේ ෆයිල් එක සේව් කරද්දි කොටස් දෙකකට සේව් වෙනවා ඒ කොටස් දෙක මොනවද චැට් එකටවත් ගන්නකො ගුණු නාමයයි ආ කියන්නේ ගුණු නාමයයි ගුණුවයිද දිනේ නෑ ගුණු නාමය සහ තව එකක් තියෙනවා දිගුව ආ ගුණු නාමයයි ගුණු දිගුවයි ගුණු නාමය ඒකද ඒව දැනගන්න ඕනේ මේ විභාගය යහන දිනන්නේ ගුණු නාමය අපි ගුණුවට නමක් දානවා දැන් සේව් කරන ගුණුවට නමක් දානවා දැන් ඔයා වර්ඩ් වල කෙරුවා කියන්නකෝ මේ මොකක් හරි ලියුමක් සකස් කරගන්න හරි ලියුමක් සකස් කරලා දැන් තාත්තට මේ ලියුම යවන්න කියනවා මේකට තමයි ෆාද කියලා ෆාද තාත්තට ලියුම ෆාද එතකොට මැෂින් එක මේකට නමක් දාගන්නම ඩොට් ඩොක්ස් කියලා ඩොට් ඩොක්ස් කියලා එතකොට මේ තියෙන්නේ දිගුව මේ දිගුව දාගත්ත මැෂින් එක මේ මොන මෘදුකාංගයේද කියලා එයාට හඳුනා ගන්න මේ නම ඔයාලා දැම්මේ ඔයාට මේ වාරා ડોකියුමන්ට් එකක් ලිපියක් සකස් කරුවා ඒක ඒකේ නම මොකක්ද කියලා දැනගන්න. හරි? එතකොට ෆාද කියලා ඔයා දන්නවා. මම ෆාද කියලා මේ Microsoft Word වල ලියුමක් හදලා තියෙනවා. ඒක my documents වල තියෙනවා. නමුත් .docs කියලා දාගන්නවා මැෂින් එක දිගුව දාගන්නවා. මොකද්ද මේ ලියුම හදපු මෘදුකාංගය කියලා එයාට දැනගන්න. නැත්නම් එයාට මේක විවෘත කරන්න බැහැ. හරි එහෙනම් ඕම් ඕක ඉතාල දෙකක් වෙනවා මෙතනදී ගොනු නාමය සහ ගොනු දිගුව. ඒතර ඔයාල මතක තියාගන්න මේ වර්ඩ් පෑඩ් නෝට් පෑඩ් එකේ සකස් කරන ඒවයි ගොනු දිගුව .txt ගොනු දිගුව .txt නෝට් පෑඩ් එකේ හදලා සේව් කරන සියලු දේක ගොනු දිගුව .txt වෙනවා. නමුත් ඔයා නෝට් පෑඩ් එකේ HTML වලින් වෙබ් ડોක් එකක් වෙබ් ડોකියුමන්ට් එකක් හරි ඒ කියන්නේ වෙබ් පිටුවක් සකස් කරුවොත් ඒකේ දිගුව වෙන්න බෑ txt එහෙනම් ඔයා මේක සේව් කරද්දි මේ වෙබ් පිටු ආයකට දාගන්න .html කියලා .html හරි එහෙනම් මම ඒක දැන් කියලා දෙනවා ඔයාලට මේ නෝට්පෑඩ් එකේ මේවා සේව් කරද්දි ඔයාලට
txt කියලා තමයි machine එකෙන් දාගන්නේ. නමුත් ඒක අපි වෙනස් කරනවා. වෙනස් කරලා අපි දෙනවා දිගුව අපිම දෙනවා. දිගුව අපිම දෙනවා මොකද්ද? අපි කියමුකෝ 1.html කියලා අපි type කරමු. එතකොට ඒක save වෙන්නේ web document එකක් විදියට. web පිටුවක් විදියට තමයි save වෙන්නේ. ඊට පස්සේ ඒක තමයි අරින්න පුළුවන් web browser එකේ නැත්තම් web browser එකේ මේ notepad එකේ save කරන්නේ වරින්න බෑ. හරි. දැන් ඕම් ඔය ටික මූලික ඔය ටික දන්නේ නැත්නම් අපිට බෑ මේ හරියට තේරුම් ගන්න මේ මොකද්ද කරන දේ. අපි දැන් ප්‍රැක්ටිකලි මේවා ලියාගෙන කරගෙන ගියාට කිසි අවබෝධයක් නැතු උහි කරවලේ යත ගන්නවා. එහෙනම් දැන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න මේ මේ කතා කරපු චුට්ට සම්බන්ධ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එතකොට අනික් අයටත් හොඳයි අහන එක්කෙනාටත් හොඳයි. කවුරුත් ප්‍රශ්න අහන්නේ ඒකත් මේ ප්‍රශ්න අහන්නේ ටිකක් ප්‍රශ්නයක්. මම මේක තේරුණාද නැද්ද? මේ ළඟදී මම පාඩමක් කෙරුවා ග්‍රේඩ් 10 වලට මේ මූලික තර්කන ద్వාර. ඊට පස්සේ ආපු කට්ටිය ඊළඟ දවසක ආයේ ඒක ඉදිරියට යන්න හදනකොට ඉතින් අරක තේරිලා නැහැ. ඊට පස්සේ නැවතත් ඒ පාඩම මම කෙරුවා. හරි. 11 ළමයි කීප දෙනෙකුත් එතන හිටියා. නමුත් මේක හරියට අවබෝධ කරගන්නේ කතා කරන්නේ තේරුණාද නැද්ද කියන්නේ. එතකොට අපිට මේ අමාරුයි මේ මේ පැත්තේ ඉඳලා වල කොච්චර දුරද මේක අවබෝධ කරගත්තද කියලා හිතාගන්න. හරි. කොහොම හරි ගමන්න ඔය ටික තේරුම් ගන්න. අපි එහෙනම් දැන් බලමු සරල වෙබ් පිටුවක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. හරි. ඔයාලා මැෂින් වල දැන් ඉන්නවනම් මැෂින් වල ඔයාලටත් පුළුවන් වැඩ කරන්න. නැත්තම් මේක හොඳට සාවධානව අහගෙන කරන ක්‍රමවේදයේ බලාගෙන පස්සේ වෙලාවක මැෂින් එකේ ඉඳලා කරන්නත් පුළුවන්. මම මේ වීඩියෝ එකක් දාන්න. එතකොට ඒකත් බලන්න පුළුවන් නේද? හරි. එතකොට අපි මේ notepad එකේ තමයි මේක කරන්නේ. හරි. මේ තියෙන notepad එක. මේ හැමෝම දන්නවා මේ තියෙන notepad එක. මේක තමයි දැන් web page අපි නිර්මාණය කරන්න යන්නේ. හරි. notepad එක. එතකොට මේ වෙබ් පිටුවක් නිර්මාණය කරන්න ගියාම අපි භාවිතා කරනවා වෙබ් පිටුවක් නිර්මාණය කරන්න ගියාම අපි භාවිතා කරන කේත තියෙනවා. අනිත් HTML කේත වලින් තමයි වෙබ් පිටුව අපි නිර්මාණය කරන්නේ. Right. HTML. එතකොට HTML. මේක භාවිතා කරද්දී අපි භාවිතා කරන්නේ මේ හැම එකක්ම අපි කියනවා HTML tags කියලා. ඒ tags අපි ලියන්නේ මේ කෝණික වරහන තුල angle brackets තුල. මේක ඇතුලේ තමයි ලියන්නේ. ඒතර සෑම HTML tag එකක්ම තියෙනවා කෝණික වරහන තුල. එතකොට අපි වෙබ් පිටුවක් ආරම්භ කරනවනම් දැන් ඔයාලා දන්න ඕනෑම වින්ඩෝ එකක්. දැන් මේ මේකේ තියෙන ඕනෑම වින්ඩෝ එකක් තියෙන්නේ. දැන් අපි වින්ඩෝ එකක් කියන්නේ මේ වගේ දෙයක්. වින්ඩෝස් කියලා කියන්නේ මේ වගේ රූප රාම් භාවිත හින්දානේ. මේකේ තියෙනවා මේ ඊට පස්සේ මෙහෙම එකක් මෙහෙම එකක් මෙහෙම තියෙනවනේ. මෙහෙම තියෙනවා. ඔහොම තමයි වෙබ් පිටුවක් තියෙන්නේ. එතකොට මේ වින්ඩෝ එක ගත්තාම මේ කොටසට නමක් තියෙනවා මේ කොටසට නමක් තියෙනවා මේ උඩ කොටසට කියන නම මොකද්ද ඕනෑම රූප රාමුවක මේ ටිකට කියන්නේ හෙඩ් එක මේකට කියන්නේ බොඩි එක ඕනෑම වෙබ් පිටුවක මේකට කියන්නේ හෙඩ් එක මේකට කියන්නේ බොඩි එක එහෙනම් HTML වල අපි මේක වෙබ් පිටුවල් ලියන්න ගියාම අපි හෙඩ් එකයි බොඩි එකයි වෙනම ලියන්න ඕනේ. එහෙනම් මේකේ පටන් ගන්න අපි ඉස්සෙල්ලාම පටන් ගන්නේ HTML වලින්. වොන් එක කෝණික වරහන ඇරලා වහන HTML. ඊට පස්සේ ඒක ඇතුලේ මේ හෙඩ් එක හදන්න ඕනේ. හෙඩ් එක හදන්න නම් අපි ආයෙත් කෝණික වරහන ඇරලා මේ අදින් ටිකක් ඉස්සරහින් HEAD හෙඩ් දාලා ඒක කෝණික වරහන වල වහලා
මේ ඕනෑම පිටුවක මේ මෙතන නමක් තියෙනවා. අපි හිතමු මේක 1 කියලා. මේක නම 1. හෙඩ් එකේ තමයි නම තියෙන්නේ පිටුවේ. 1 කියලා හිතන්නකෝ. එහෙනම් ඒ 1 කියන එකට අපි කියන්නේ ටයිටල් කියලා. T I T L E. මේ තියෙන ටයිටල් එක. මාතෘකාව මේක. මේ තියෙන මාතෘකාව මේක. එහෙනම් මේ මාතෘකාව අපි දාන්න මේකේ අපි නැවතත් කෝණික වරහණක් කරලා T I T L E title title එක 1. home 1 දැන්. ඊට පස්සේ title එක වහන්න ඕන T I T L E home වැහුවා. හරි? title එක වැහුවා. HTML head title එක දැම්මා. ඊට පස්සේ වොන් head එක ඉවරයි. ඉවරයි නම් head එකත් වහනවා. වහන්න තමයි මේ මේ ඇල ස්ලෑෂ් එක භාවිත කරන්න දෙන්නේ ස්ලෑෂ් එක වහන්නේ වහන්න වෙබ් පිටුව. හරි මේක ඕපනින් ටැග් එක වහන එක යටින් මෙනවා. මේ තියෙන ඕපනින් ටැග් එක මේ තියෙන ක්ලෝසින් ටැග් එක. හරි එහෙනම් මේ ටික මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා දැන් උන් හෙඩ් එක හරි. මේ කොටස දැන් නිර්මාණය වුණා. මේ කොටස දැන් හරි. දැන් අපි යනවා මේ කොටස. මේ කොටස this is my web page एक प्रदर्शन बॉडी पार्ट लिया मेके पटांग बॉडी के अने के अरे बॉडी के पटांग This is my web page. एक अलीवा इट पास से आए या टीम मुकद कराने बॉडी के ने का वहाँ हो वो बॉडी के ने के भाई इधर से अंतिम वाले में HTML के ने का बे में HTML के ने का वहाँ हो वो मैंने मेरे तमाम वेब पेज मैंने मेरे तमाम देंगे आप बाल ता करना बॉडी එහෙම තමයි මේ මේ වගේ පිටුවක් නිර්මාණය වෙන්නේ. මොනවාරි පිටුවක් නිර්මාණය. ඒතර මේක වල චූටි අවබෝධයක් තියෙනවා. දැන් ඒක අපි ඇත්තටම කරන්න යනකොට අපිට කරන්න වෙන්නේ මේ මේකේ තමයි මේක කරන්න වෙන්නේ. මේක තමයි කරන්න වෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? HTML ඕලීවා. ඊට පස්සේ අපි මේකේ head එක. ඊට පස්සේ අපි ඒක ඇතුලේ ලියනවා TIT एल्ली टाइटल लेगा टाइटल लेगा मुकाद्दे वन टाइटल लेगा वन टैग का कैरियर टैग का वहाँ दो इधर से हेड कैरियर नहीं हेड का वहाँ दो इधर पास से मुकाद्दे हेड कैरियर हेड का वह हुआ इधर पास से वो आप कराने वो दिखेने को इधर से एक अतुल तीन नोन दे लिए ना दिस इज माय फर्स्ट वेब पेज दिस इज माय फर्स्ट वेब पेज एक अलीवा इधर पर मुझे कराने बोलिए कत हुआ इधर से अभी HTML हुआ बेम वेब पिटर वही तीन ने वेब पिटर මේක තමයි දැන් අපි භාවිතා කරන වෙබ් පිටුව. හරි. දැන් මේක අපි සේව් කරපුවාම අපිට අපේ වෙබ් අතිරික්ෂයේ විවෘත කරන්න පුළුවන් වෙබ් පිටුවක් තමයි සේව් වෙන්නේ. එහෙනම් ඒක සේව් කරන්න ගියාම මම බලාගන්න කරන ක්‍රමය හොඳට බලාගන්න ෆයිල් සේව් හරි සේව් ඇස් හරි පළවෙනි වතාවට. සේව් ඇස් ඊටස මෙහෙම එකක් එනවා ඒක ඩෙස්ක්ටොප් එකට ගියා ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩරයක් හදලා ඒ ෆෝල්ඩරේ ඇතුලේ තමයි අපි සේව් කරන්නේ ඩෙස්ක්ටොප් එකේ නිකම් මේවා දාන්නේ ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩරයක් හදලා ඒක ඇතුලේ දානවා මාරි
web pages ekak dan bmv කියලා දාන්න බර්නඩ් මා විද්‍යාලය කියන දාන්න my first my web pages bmv ඒක ඇරියා ඇරලා ඕම් මේක සේව් කරනවා මොකද්ද මේක 1 කියලා අපි සේව් කරමු 1 කියලා සේව් කරනවා ඕම් සේව් කරනවා මේක 1 කියලා සේව් කරුවා කොහෙද සේව් කරුවේ फाइल को फोल्डर माय बेम फोल्डर करना अरे बेम फोल्डर मेकअप मिनिमाइज़ कर ला मेकटे आने वाले एक गया मेके बेम करना एक वन के लिए वन के कह रहा हाँ मैं नवता माई अभी පෙන්නන්න අපිට නැවත ලියපෙකමයි පෙන්නන්නේ ඒකට හේතුව මේ සේව් වෙලා තියෙන්නේ මේ සේව් වෙලා තියෙනක මම view එකෙන් පොඩ්ඩක් වට ලොකු කරන්නම් මේ සේව් වෙලා තියෙන icon එක බලා ගන්න හරි මේක පේනවනේ මේ මේක තමයි සේව් වෙලා තියෙන්නේ මේ සේව් වෙලා තියෙන්නේ text file එක txt file එක තමයි සේව් වෙලා තියෙන්නේ web පිටුව web browser එක අරින්න බෑ අරින්න බෑ टाइप कर දැන් මේක අපි මේ මේක ඇරලා බලනවා බලනකොට දැන් ඔයාලට පේනවා ඇති දැන් බලන්න ඔයාලට ෆයිල් දෙකක් පේනවා එකක් එකක් කොලයක් තියෙන එකක් එතකොට ඒක txt එක අනිත් එක බ්‍රවුසර් එකේ අයිකෝන් එක අරන් තියෙනවා බ්‍රවුසර් එකේ අයිකෝන් එක අරන් තියෙනවා එහෙනම් මේක බ්‍රවුසර් එකේ අරින්න පුළුවන් ෆයිල් එක මේක අරින්න බෑ බ්‍රවුසර් එකේ මේක බ්‍රවුසර් එක යනවා මේක ඩබල් ක්ලික් කරපුවාම एक ब्राउज़र के आ रहे ना, अरे मैं तेरे नहीं कर, बैंग वेब पिटू, मैं तेरे देंगा तो वेब पिटू, मैं तेरे देंगा तो वेब पिटू, मैं क्या रही है, बैंग है ना वेब पिटू हाथ दबे, अरे मैं तेरे ने वेब पिटू हाथ दबे, अरे देंगे उन वाले पहले दी, मैं तेरे ने सोर्स का, बैक एंड का, मैं तेरे ने फ्रंट एंड का මේ දෙන වෙබ් පිටුව my first web page කියලා මේ උඩින් 1 කියලා නම වැටලා තියෙනවා හරි වෙබ් බ්‍රවුසර් එකේ ඇල්ලලා තියෙනවා හරි ඒතර මේ දේ ඔය හා සම්බන්ධව ගැටලු තියෙනවා නම් අහන්න බලන්න ඔය පළවෙනි වෙබ් පිටුව හැදුවේ තියෙනවද ගැටලු දැන් ඔයාලත් පුළුවන් අය හදලා බලන්න ඕක right ena vithagaya kisarata yamu hari etakota etakota walada den oka pahedili hari meda meka pahedili den api ena meke thaw tikak mekata ekathu karamu api den api balamu kohomada me වෙබ් පිටුවක් සකස් කරන්න ගියාම අපි දැන් වෙබ් පිටුවක් නිර්මාණය කරද්දී සමහරවිට වෙබ් පිටුවේ තියෙන දේවල් ෆෝමැට් කරනවා. ඒ කියන්නේ අපේ නම දානවා නම් නමේ අකුරු ලොකු කරනවා. පොඩි කරනවා. හරි? නමට පාට දානවා. ඒ වචනේ අන්ඩර්ලයින් කරනවා. එහෙම නැත්නම් ඝනකම් බෝල්ඩ් කරනවා. එහෙම නැත්නම් ඇඳ අකුරු ඉටැලික්ස් ගන්නවා. එහෙම නැත්නම් ඒකට දානවා අපි අර උඩු සලකුණ බලය කියලා කියන්නේ උඩු සලකුණ දානවා. එහෙම නැත්නම් පාදයේ දානවා. යටි සලකුණ දානවා. මේ වගේ ක්‍රමවේද භාවිතා කරලා අපි මේ ෆෝමැට් කරනවා.
දැන් වර්ඩ් වල අපි එක කරනවා. නමුත් වෙබ් පිටුවක කරන්න ගියාම අපි HTML භාෂාවේ තියෙන ටැග්ස් භාවිතා කරලා තමයි ඒක කරන්න ඕනේ. වර්ඩ් වල කරනවා වගේ කරන්න බෑ. එහෙනම් ඒ වගේ චුට්ටක් කරන්නේ කොහොමද කියලා බලමු. දැන් ඔය අතරේ අහන්න බාන්න මොන හරි ගැටලු තියෙන අය මොන හරි ගැටලුවක් තියෙන නම් අහන්න ප්‍රශ්න එතකොට ඒවත් පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉදිරියට යන්න පුළුවන්. प्रश्न पुतपत परशील पाड़ सूदान लहस्ती है क्लोज ओपन फॉर्मेट कर दिन वाले के अच्छी तर मुखादेल बल फॉर्मेट फॉर्मेटिंग उड़ी को शरीर एक ऐतुलिया पे लिया ना वहाँ अपने काम हो गया इस टेक्स्ट इस नॉर्मल मैं टेक्स्ट का नॉर्मल किसी में दिया कर लाने तीन विद्युत तुम्हारी तीन अरे तीन विद्युत तुम्हारी तीन इधर सब इतारे का गान ना वहाँ दिस टेक्स्ट इस बोल मैं टेक्स्ट का गणका अकुल कर लिये गाम दिस टेक्स्ट इज अंडरलाइन मे टेक्स्ट का अंडरलाइन कर लिये गाम दिस टेक्स्ट इज बोल्ड एंड अंडरलाइन अरे बोल्ड कर ला अंडरलाइन कर लिये बोल्ड
මෙන්න මේක දැම්මොත් තමයි බෝල්ඩ් වෙන්නේ. මේක දාලා තිබ්බොත් දිගටම බෝල්ඩ් වෙනවා. දිගටම බෝල්ඩ් වෙනවා. ඒ නිසා මේ බෝල්ඩ් එක අපි අයින් කරන්න ඕනේ. අයින් කරන්න නම් මොකද කරන්නේ? මේ මෙතනින් ආයේ ක්ලෝසින් ටැග් එකක් දාන්න ඕන බී එක. ඕක ඒක විතරයි බෝල්ඩ් වෙන්නේ දැන්. මෙතනින් එහාට බෝල්ඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක මොකද වෙන්නේ? අන්ඩර්ලයින් වෙන්න ඕනේ. එහෙනම් ඒක ටැග් එක U එක. අන්ඩර්ලයින් කියන්නේ U ටැග් එකක් ගන්නවා. එහෙනම් මේක විතරයි අන්ඩර්ලයින් වෙන්න ඕනේ. ඒ නිසා ඒ ඒකෙන් එහා පැත්තේ කෙලවරේ මොකද කරන්න ඕනේ? අන්ඩර්ලයින් වහන්න ඕනේ. අන්ඩර්ලයින් වහන්න. ඊට පස්සේ මේක මොකද වෙන්න ඕනේ? බෝල්ඩ් අන්ඩර්ලයින් දෙකම ඕනේ. එහෙනම් මොකද්ද? B දැම්මා වැහුවා, U දැම්මා ඇන්ගල් බ්‍රැකට් එක වැහුවා. එහෙනම් ওই දෙකම මේ කෙලවරෙන් වහන්න ඕනේ. මොකද කරන්නේ? නැවතත් ඒ දෙකේ ක්ලෝසින් ටැග් එක දානවා B එක. ඊට පස්සේ මොකද්ද? U එක. හරි. මෙන්න මේ වගේ භාවිතා කරනවා. දැන් මේ අපි හැදුවේ මොකද්ද? මේ ටික නෝමල් වෙන්න, මේ ටික බෝල්ඩ් වෙන්න, මේ ටික අන්ඩර්ලයින් වෙන්න, මේ ටික බෝල්ඩ් අන්ඩර්ලයින් දෙකම වැටෙන්න. හරි. දැන් ඔබ බලා ගන්න අර සේව් කරන්න මේ අපහසු අමාරු තියෙනවා කීප එකේනා ෆයිල් සේව් ඇස්. ඊට පස්සේ පුතාලා මට විනාඩියක් දෙන්න. හරි පුතාලා මේ අපේ ලොකුස කතා කරුවේ. හරි. එතකොට මම ඔයාලට කතා කර කර හිටියේ කොහෙද කියලා මට දැන් මතක නැහැ. අපි දැන් මේක සේව් කරන්න යන්නේ නේද? හරි. අපි දැන් මේක සේව් කරන්න යනකොට පුතාලා මට තියාගන්න ඉස්සෙල්ලා එක සේව් කරද්දී අපි දැන් මේක සේව් කරමු. මේකට අදාළ නම මොකද්ද? formatting.html කියලා දෙන්න ඕනේ. formatting. html. එතකොට තමයි මේක සේව් වෙන්නේ වෙබ් පිටුවක් විදිහට. වෙබ් පිටුවක් විදිහට සේව් වෙන්නේ එතකොට. ඊට පස්සේ අපි මේක සේව් කරනවා. formatting.html. වෙබ් පිටුවක් විදිහට සේව් වෙනවා මේක. හරි? ඔන්න බලන්න. හරි. ඊට පස්සේ මේක අපි මිනිමයිස් කරලා අපි යමු දැන් මොකද්ද මේකනේ? මේකට ගියා. ඒක තියෙනවා මේ තියෙන ෆෝමැටින් කියලා තව එකක් තියෙනවා මේ තියෙන ෆෝමැටින් කියලා. දැන් මේක විවෘත කරලා බලමු. බලපුවහම ඔයාලට දේන් ආවා. This text is normal. This text is bold. This text is underlined. This text is bold and underlined. ඔන්න ඔහොම එකක් ආවා. නේ? ඒතර මේක එකම ලයින් එකේ තියෙන්නේ. නමුත් ඔයා ටයිප් කරුවේ කොහොමද? ඔයා ටයිප් කරුවේ මෙන්න මෙහෙම. මම බලන්න වෙනස්කම් නෑ. ඔයා ටයිප් කරේ මෙන්න මේ. ඔයාට ඕන මේක එකක් යට එකක් එන්න ඕනේ. නමුත් මේකේ පෙන්නන්නේ එකක් යට එකක් නෙමෙයි. එකක් යට එකක් නෙමෙයි.
එහෙනම් ඔයාලා පුතාලා මතක තියාගන්න මේක එකක් යට එකක් වැටෙන්නත් අපි දෙන්න ඕන ටැග් එකක්. මට කියන්න බාන්නේ ටැග් එක මොකද්ද කියලා කවුරු හරි දන්න කෙනෙක්? කවුරු හරි කියන්න මේ ටැග් එක මොකද්ද කියලා? එකක් යට එකක් වැටෙන්න ගන්න ටැග් එක. ගයනි අපි ගන්නෙ මොකද්ද ටැග් එක? ඒකට ගන්න ටැග් එක තමයි BR break කියන ටැග් එක, line break. එහෙනම් BR කියන ටැග් එකේ closing ටැග් එකක් නැහැ. එහෙනම් ඕම් එකක් තමයි මේක මේ මෙතන B එකේ මේ තියෙන closing ටැග් එක. මේ තියෙන U එකේ closing ටැග් එක. HTML closing ටැග් එක, head එකේ closing ටැග් එක, title එකේ closing ටැග් එක. නමුත් BR වල closing ටැග් එකක් නැහැ. එහෙනම් BR දැම්මට පස්සේ ආයෙත් file save ගියා. रीफ्रेश එහෙනම් තවත් ලයින් එකක් පල්ලෙහාට එන්න අපි මෙතෙන්ට BR දානවා. දාලා එක ෆයිල් සේව් ගිහින් මෙතන රිෆ්‍රෙෂ් කරනවා. එතකොට මම ආ පිළිවෙලට ඒක වැටෙනවා එකක් පල්ලෙහ එකක් වැටෙනවා. දැන් ඔයාලට මේක පැහැදිලි එකක් පල්ලෙහ එකක් වට ගන්න නම් මොකද BR ටැග් එකක් භාවිතා කරනවා. BR ටැග් එකක් අපි භාවිතා කරනවා. හරි. ඊට අපිට දැන් මේ අකුරු ටික තව තව මේවර ටිකක් එකතු කරගමු. පස්සෙත් බලමු දැන් මේ අකුරු ටික ලොකු කරගන්නේ කොහොමද කියලා. මේ අකුරු ලොකු කරගන්න අපි වර්ඩ් එකේ නම් ටග් ගාලා ෆොන්ට් වලට ගිහින් ෆොන්ට් සයිස් එක ඉන්ක්‍රීස් කරනවා. නමුත් මේ වෙබ් පිටුවේ ඒක කරන්න බෑ එකපාරට. එහෙනම් වෙබ් පිටුවේ ඒකටත් අපි මේ කේතයක් ලියන්න ඕනේ. එහෙනම් මේ මෙතන මේක ලොකු කරගන්න ඕනේ. මම මේක දෙනවා. මම බලන්න ලොකු කරගන්න එක ෆොන්ට් එකනේ. එහෙනම් මම ෆොන්ට් දීලා ෆොන්ට් සයිස් කියලා දෙනවා. S I S D ෆොන්ට් සයිස් is equal to font size එක සමාන කරලා ඒක මොන size එකට දෙන්න ඕන කියලා මම මෙතනදී දෙනවා. font size එක අපි කිව්ව 20යි කියලා. font size එක 20 වෙන්න කියලා දෙනවා. ඊටස් මම මේක වහනවා. මේ බලන්න. font size is equal to 20. එතකොට මේ font කියලා කියන්නේ මූලිකාංගය. element එක. size කියලා කියන්නේ මේ ඒකේ ගුණාංගය. attribute එක ගුණාංගය. එහෙනම් මූලිකාංගය font එක, ඒකේ තියෙන attribute එක තමයි ගුණාංගය කියලා සලකන්නේ. ඊට පස්සේ attribute එකේ value එක තමයි 20 කියන්නේ වටිනාකම. එහෙනම් ඔයාලා දැනගන්න මේ tag එකක් අතට අපි දාන්නේවා අපි කොටස් තුනකට බෙදෙනවා මූලිකාංගය, ගුණාංගය සහ වටිනාකම කියලා. එහෙනම් මේකේ element එක font එක, ඒකේ attribute එක size එක value එක 20. එහෙනම් මේකේ font එකේ size එක 20 වෙන්න කියලා දුන්නා. size එක 20 වෙන්න කියලා දුන්නා. මේකේ 20 වෙන්න. කියලා දීලා මෙතන මම කියනවා ඒක font එක close කරා. ඕක close කරුවේ නැත්තම් සියලුම ඒවා ওই විදිහට වැටෙනවා. සියලු මේවා ওই විදිහට වැටෙනවා. එහෙනම් මම file save ගියා. ඊට මම මේක refresh කරනවා. අන්න පළවෙනි එක ලොකු බැරි වෙලාවත් ඔයා මේක ක්ලෝස් කරලා තිබ්බේ නැත්තම් ඔයා ක්ලෝස් කරන්නේ නැතුව ෆයිල් සේව් ගිහිල්ලා මේක රිෆ්‍රෙෂ් කරනවා මොකද ඔක්කොටම ඒක ඇප්ලයි වෙනවා ඊට පස්සේ ටයිප් කරන ඒවටත් ඒක ඇප්ලයි වෙනවා ඒ නිසා අපි දැනගන්න ඕන මොකක් හරි අපි මොනව හරි දෙයක් වෙනස් කරපුවාම ටැග් එකක් කරා ඒක ක්ලෝස් කරන්න දැනගන්න ඕන එහෙනම් මේක ක්ලෝස් වෙනද මෙතන ක්ලෝස් කරලා ෆයිල් save ගියා මේක රිෆ්‍රෙෂ් කරනවා එතකොට පළවෙනි එක විතරයි එන්නේ ඊට දෙවෙනි එකත් ඔයා ගන්නවා දෙවෙනි එකත් ඔයාට ඕන මොනවද font font size size is equal to ඒක දෙනවා ඔයා 24 කියලා දෙනවා අරට වඩා ලොකු එකක් 24 කියලා දෙනවා එතකොට ඒකත් මෙතනින් font එක ඉවර කරනවා මොකද්ද font font ඉවර කරනවා Right then file save
ඊටසම මේක රිෆ්‍රෙෂ් කරමු. ආ බලන්න. ඒකේ ෆොන්ට් සයිස් එක 24 විදියට වැටෙනවා. 24 විදියට වැටෙනවා. බෝල්ඩ් නේ එක තියෙන්නේ. බෝල්ඩ් තියෙන්නේ. ඊළඟටත් යනවා. ඊළඟ එකේ FONT ෆොන්ට් SIZD size is equal to size is equal to අපි දෙනවා 26. It is maintaining font one. Font value. මේ හරියට තේරුම් ගන්න බැරි නම් පොඩ්ඩක් අපිට කතා කරන්න. Right, it is a file save via. This text is underlined කියන එකත් ඒ වගේ font size එක වෙනස් වෙලා වැටුණා. ඊට පස්සේ අවසාන එකටත් යන්න පුළුවන් ගිහිල්ලා වාට FONT font. Font size මේ font එකේ තියෙන සීමාව font එකේ ලොක් කරන්න බෑ 30 මං හිතන්නේ සීමාව 30 දීලා කවහලා මෙතනින් font එක අපිටනේ font එක file save being this text is bold and underlined දැන් ඔයාලට පැහැදිලි ඇති මේ දේ පැහැදිලි ඇති මේ මම කරපු දේ හරි දැන් ටික වෙලාවක් ගියා සෑහෙන වෙලාවක් අපිට ගියා මේ වැඩේ නමුත් අපි මේක નિවැරදිව කෙරුවා මේ තියෙන්නේ යට තියෙන්නේ මේ තියෙන්නේ උඩ තියෙන්නේ අපේ source file එක මේ තියෙන්නේ browser window එක හරි හරි දැන් අපි තව චුට්ටක් මේකෙම කරමු වැඩ ටිකක් ඔයාලට අවබෝධ කරගන්න එන්න මට chat එකේ ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක් සර් මේක ලියන්න පුළුවන් simple අකුරු වලින් විතරද notepad එක හරි මේක අහලා තියෙනවා එක්කෙනෙක් මේ චතුර අහලා තියෙනවා මේක අපිට ලියන්න පුළුවන් මේ simple අකුරු වලින් විතරද කියලා නෑ මේක simple capital වෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නෑ ඔයාට simple capital එකට දාලා ලියවත් ගැටලුවක් නෑ හරි case sensitive නැහැ case sensitive නැහැ ඒ නිසා ඔයාලට බයනතුව සිම්පල් අකුරු ඕන විදිහට ලියන්න පුළුවන්. නමුත් අපි ලියන්න ගියාම සිම්පල් අකුරෙන් ලියනවා සම්මතයක් විදිහට. කැපිටල් අකුරු දැම්ම කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එන එක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි ආන් ඒ වගේ ප්‍රශ්න අහන්න හොඳ ප්‍රශ්නේ අහන්නේ. කවුද එක්කෙනාවද මන් දන්නේ ප්‍රශ්න අහන්නේ. ආනේ හර්ෂණී චතුර අනික අයත් ප්‍රශ්න අහන්න. හරි. ඊට පස්සේ අපි තව එකක් එකතු කරගමු තව මේ ෆොන්ට් එක මූලිකාංගයේ සයිස් එක එක ගුණාංගයක් තවත් ගුණාංගයක් අපි එකතු කරමු මේකට බාන්න තවත් ගුණාංගයක් ගමුකෝ අපි C O L O R කලර් දැන් කලර් කියන්නේ අකුරු මොනවද C O L O U R ඒ බ්‍රිටිෂ් ඉංග්‍රීසි අපි නමුත් මේ වෙබ් පිටුවල භාවිත කරන්නේ ඇමරිකන් ඉංග්‍රීසි ඒ නිසා කලර් කියන එක C O L O R අපි භාවිත කරනවා එහෙනම් මේකේ කලර් එක අපි සමාන කරනවා एक वैल्यू එක දෙනවා කලර් එකේ වැලියු එක අපි හිතමුකෝ BLUE blue කියලා blue කියලා දෙනවා කලර් කියන්නේ නම් මෙතන මේ නැවතත් ඇට්‍රිබියුට් එකක් blue කියන්නේ ඒකේ වැලියු එක දැන් මේ ෆොන්ට් කියන එකේ ඇට්‍රිබියුට්ස් දෙකක් භාවිත කරලා තිනවා සයිස් එකට එක වැලියු එකක් දීලා තිනවා කලර් එකට blue කියලා වැලියු එකක් දීලා තිනවා ෆොන්ට් එක මෙතනින් අහවර කරලා තිනවා ඒ නිසා අපි ඒක ෆයිල් සේව් ගින් දැන් මෙතන රිෆ්‍රෙෂ් කරපුවාම මේ පළවෙනි එක බ්ලූ වෙන්න ඕන. ආ පළවෙනි එක බ්ලූ වුණා. දෙවෙනි එකටත් අපි ඒක ගන්නව නම් කලර් එකක් මොකද්ද? C O L O R color is equal to අපි ගමු green. green කියන කලර් එක දුන්නා. දෙලා එකත් ෆයිල් සේව් ගියා. මෙතන අපි රිෆ්‍රෙෂ් කරනවා. අන්න ඒක green වුණා. ඒක green වුණා. තුන්වෙනි එකටත් අපි වර්ණයක් ගන්නව නම් ඒකට ස්පේස් කියලා C O L O R color is equal to red කියලා ගමුකෝ. We like that color. red. එහෙනම් file save මේකලා refresh කරනවා. red වෙට. මේ වගේ අපිට මේ වගේ පාට ගොඩක් මේවට ගන්න පුළුවන්. හරි? පාට ගන්න පුළුවන්. එතකොට අවසාන එකටත් ඔයාලට පාටක් දැම්මොත් හොඳයි කියලා හිතනවා නම් ඒකටත් අපි CO LOR color is equal to damage gap PU
සමාරේව ගන්න ඒවට අපි කලර් කෝඩ් එක දෙන්න ඕනේ. ආ පර්පල් කියන එක ගත්තේ නැහැ. ආ ගත්තේ නැත්නම් මෙතන ඉන්වර්ට් මේක දාලා නැති වෙනවා. බලමු දැන් ගන්න. දැන් ගන්න. ආ රයිට් ගත්තා. ඒ පාටක් ගත්තා. සමාර පාට ගන්න ඒව අපි දෙන්න ඕනේ මේ හෙක්සා ඩෙසිමල් කේත අපි දෙන්න. ඕන නැතුව දැන් ඕම් ඔයාලට පැහැදිලි. දැන් ඔයාලට मनोहर प्रश्न स्क्रीन शॉट प्रश्न स्क्रीन शॉट हलती अरे अरे तो मे प्रश्न दिन मे कृप संबंध चुट्ट कपिने इसरा मदार సార్ రియోక ఒక పొడ్డ దాన్న బారి సంజల గెట్లు తీయనమద అరి ఓకే స్క్రీన్ షాట్ గాగన్న పొడ్డ సటహం దాగన్న విప్పిటవ లేని విధ గెదరది మీకు ప్రాక్టికల్లీ కరన్న ఒక మెషిన్ వల ఇందగన හරි ප්‍රශ්න වර්ගයක් අහලා දෙන්න ඔයාලට උත්තර දෙන්නම්මා එකක් කියලා තියෙනවා සර් ඔය විදිහට වචනෙන් වචනේ පාඩ දාන්න පුළුවන් නේද පුළුවන් කිසි ගැටලුවක් නැහැ වචනෙන් වචනේ පාඩ දාන්න පුළුවන් ඒතර කේත ගොඩාක් ලිය වෙනවා ඔයා දැන් මේ දිස් කේන එකට මේ උඩ මේකේ දිස් කේන එකට දාන්න ඕන නම් ඔයා බේන් මේ ෆොන්ට් එක බේන් මේ කියන කෑල්ල කපලා මේකේන කෑල්ල කපලා බේන්නේ දිස් එක බේන් මෙතෙන්ට දාන්න ඕන සරි මේක වෙන කොටවත් ආයෙ වෙන්නේ මේ ෆොන්ට් කේන එක කපලා අරගෙන බේන් මෙතෙන්ට දාන්න ඕන ඔන්න ඔතෙන්ට දාලා ෆයිල් සේව් කරපුවාම මේ ඒකේ දිස් කේන එකට විතරයි යටින්නේ ඒතර සයිස් එකත් ඒකට විතරයි එක වචනේ මැදට දාන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ එහෙම ඕන දෙයක් කරන්න उदाहरण
අපිට පුළුවන් මේ අන්තර්ජාලයේ සේවා සපයන මැෂින් එකකට දාන්න. හරි. දැන් උදාහරණයක් විදිහට දැන් ඔයාලා හිතන්නකො මෙහෙම මම මේ ගායනික පිටට තව චුට්ටක් පැහැදිලි කිරීමක් කරන්නම් මෙහෙම. දැන් ඔයා වොන් ගෙදරදි හදනවා වෙබ් පිටු. දැන් ඔය අපි හදපු විදිහට ඔයා වෙබ් පිටු ටිකක් හදනවා. එකයි ඔයා තවත් වෙබ් පිටුවක් හදනවා මේ දෙවි ළඟ වෙබ් පිටුව දෙකයි තවත් වෙබ් පිටුවක් හදනවා තුනයි තවත් වෙබ් පිටුවක් හදනවා හතරයි මේ වගේ වෙබ් පිටු හදනවා මේක හෝම් පේජ් එක පළවෙනි පේජ් එක මේ පේජ් නම්බර් 1 මේ 2 මේ 3 ඔය වගේ වෙබ් පිටුවක් හදනවා ඒතර මේ වෙබ් පිටු ටිකේ එකතුව මොකද්ද वेबसाइट का मैं वेब पिटू टिके एक तो वेबसाइट का इधर आ वेब पिटू गरना वाक इधर ध्यान ले वाटर रूप दाला संबंध दाला उपकम कल आधार गाना इधर एक वेब अड़लिया वेबसाइट का क्या आधार थे इधर मैं वेबसाइट को आप मुकद कराने मैं एक होस्ट करना वां दें टेलीकॉम आये तीन तीन वेब सर्वर के तीन वाके tempat karala oya dahanawa ekata nama www.gayani.com me wage naman dala me oya wage web adawi hada karana www.gayani.com it is me web address ekak oya oya wage aganna denawa me mage web adawi oya me web adawi ekata gihin balana mokadda www.gayani.com මේ වෙබ් අඩවිය ඕනෙම තැනක ලෝකයේ ඉඳලා කම්පියුටර් එක ගහපුවාම ටග් ගාලා ඔයාගේ වෙබ් පිටු ටික ඒ කම්පියුටරේට එනවා. ඒ කම්පියුටරේට එනවා. ඒතර ඔයා ආයේ වෙබ් අඩවිය ඔයාගේ ගෙදර ගන්න රූප වෙනම තැනක ගබඩා කරලා තියෙනවා. ඔයා ඉස්කෝලේ කරන වැඩ වෙනම තැනක ගබඩා කරලා තියෙනවා. ඔයාගේ විනෝදාංශ වෙනම තැනක ගබඩා කරලා තියෙනවා. ඔයා දැන් ඒ යාළුවන්ට බෙදා හරින ඔයාගේ පාඩම් මාලා මොනව හරි දෙනවා ඊව වෙනම තැනක ගබඩා කරලා තියෙනවා. වෙබ් පිටු ගොඩක් වෙබ් අඩවියක් කියන්නේ. දැන් මෙතන වෙබ් පිටු 4යි 5යි 6යි 10යි 2000යි 3000යි 4000යි ඒ වගේ වෙන්න පුළුවන් කාලයක් යනකොට. ඒතර මේකේ අර වාගේ අර දුන්නු www.gayani.com කියන එක ගහලා එන්ටර් කරනකොට ඔයාගේ වෙබ් අඩවි පිටු බලන්න ඔක්කොම පුළුවන් ලෝකෙ ඉන්න මිනිස්සුන්ට. හරි. ඒක තමයි පාවිච්චි වෙන්නේ. ඒතර මේකේ ඔයා මේක සේව් කරගන්න නිකන් බෑ ඔයාට. නිකන් බෑ. මේක ඔයා චූටි ඉඩක් ගන්න නම් මේ ටෙලිකොම් ආයතනයේ ටෙලිකොම් කියලා හිතන්න මේකේ පොඩි ඉඩක් ගන්න නම් ඔයා අවුරුද්දකට ටෙලිකොම් ආයතනයට 60000ක් 70000ක් ගෙවන්න ඕනේ. ඒ ගෙවුවට පස්සේ තමයි ඔයාට ඉඩක් දෙන්නේ. ඒ ඉඩේ ප්‍රමාණය අනුව තමයි ඔයාගෙන් සල්ලි ගන්න. එතකොට ටෙලිකොම් ආයතනයේ වාගෙන් ලක්ෂ 5ක් ගත්තා නම් ඔයාට ලොකු ඉඩක් දෙනවා. එතකොට ඔයා ටෙලිකොම් ආයතනයේ ලක්ෂ 5ක් දීලා අවුරුද්දකට ඉඩක් ගන්නවා. ඉඩක් අරගෙන ඔයාගේ වෙබ් අඩවිය එතන තැම්පත් කරගන්නවා. තැන්පත් කරගෙන මුළු ලෝකේ පුරා ඔයාගේ ව්‍යාපාරික කටයුත්තක් ඔයා ඔයාගේ වෙබ් අඩවිය හරහා කරනවා. හරි? මුළු ලෝකයේ මිනිස්සුන්ට ව්‍යාපාරික කටයුත්තක් කරනවා. කරනකොට මොකද වෙන්නේ? ඔයා සල්ලි හොයනවා. ඔයා ලක්ෂ 5ක් ටෙලිකොම් එකට දෙනවා අවුරුද්දකට. ඔයා අවුරුද්දට ලක්ෂ 60 70ක් හොයනවා මේ වෙබ් අඩවිය. ඒතර ඔයාට ලක්ෂ 5ක් දුන්නකල පාඩුවක් නැහැ. අන්න ඒක තමයි පාවිච්චි කියන්නේ වෙබ් අඩවියක් හදාගත්තට පස්සේ. දැන් ඔයා පොඩි කම්පැනියක් කරන කෙනෙක් කියන්නේ චූටි කම්පැනියක් වාරනවා. ඔයා අන්තර්ජාලයේ තියෙන වැඩ බාර අරගෙන වැඩ කරන කම්පැනියක් ඔයා දානවා. දාලා ඒ කම්පැනිට අදාළව වෙබ් අඩවිය ඔක්කොම වෙබ් පිටු ටික හදනවා. අදලා මේක සේව් කරනවා. සේව් කරලා කියනවා ඇප්ලිකේෂන් එකේ ඔයා දානවා. මේ ඇප්ලිකේෂන් පුරවලා මේ සුදුසුකම් තියන අය මගේ කම්පැනියට මම බඳවා ගන්නවා කියලා. එතකොට ඒ වගේ වෙබ් අඩවියට ගිහිල්ලා කට්ටිය බලනවා කොහොමද මේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා කියලා ඇප්ලිකේෂන් එක පොරවලා එක එක නම ඔයාගේ කම්පැනියට බැඳෙන ඇප්ලිකේෂන් දානවා ඒක බලනවා බලලා සුදුසුකම් හොඳම තියෙන කීප දෙනාට ඔයා ආයෙත් යවනවා ඔයාව තෝරාගෙන දෙනවා ඔයා මේ දවස් ඉඳලා මගේ ආයතනයේ වැඩ කරන්න පුළුවන් සමාජිකෙක් මම කරගන්න ඔයාගේ අංක වෙන්නේ ඒවා ඔයාගේ තනතුරු මේක කියලා දෙනවා ආපහු එතකොට ඔයාගේ වෙබ් අඩවිය එයා සමාජික එයා ඔයාගේ වෙබ් අඩවිය වාදින වැඩ කරලා දෙනවා ඔයා ඒකට ගෙවනවා එයාට හරි ඔයාට මේ වැඩ හම්බෙන්නේ වෙන අයකින් ඔයාට වැඩ හම්බෙන්නේ වෙන අයකින් ගන්න වැඩ ඔයා අර කට්ටිය ලබව කරලා අර අයට දෙනවා. ඕක තමයි පාවිච්චි වෙබ් අඩවියක් කියන්නේ. ඇහෙන්නේ නේද?
इतना मामा वेब बड़ी व्यक्ति दूर कराने में काम दे मामा वेब बड़ी व्यक्ति दाल वेब बड़ी व्यक्ति मामू गाने का पांच तो ले यूट्यूब लिंक्स ठीक है ओको मा मागे टी गुट्टी को ओको मा दानो दाल लामाइंड के ना बी में पासवर्ड निकाल देने वाला लामाइंड लामाई बैंक बैंक को साली गला कार्ड देख कर था तुम्हारा पासवर्ड देख पासपोर्ट देख नियम का हम भी एक एक तो कर तुम्हारा याद है नेता याद है मेरे को तुम्हारा पाव चाहिए अदर मैं मेरे को टा मैं कोविड वसंगत है निसा बिच ऑल संख्या वाक मैं ऑनलाइन व्यापार भी विला तीनों लोग की अदर लम्बाई गुड़ा मैं ऑनलाइन व्यापार वाला निया लेना है इधर वाला रहता हूँ तो मैं 3D एनिमेशन वेबसाइट संबंध में पाइथन प्रोग्रामिंग मेवा गुड़ा की करने का तो वाट के दरिंद ला ऑनलाइन प्रक्रिया कराने पुलवांग आए थे नेगर में दिला ये अलग भी बड़े भी संबंध ला कराने पुलवा लोग के दिन अमेरिका के कंपनी वाले वाट में हेलंग का इधर जॉइन में दिला ऑस्ट्रेलिया के कंपनी वाले वाट जॉइन में दिला जॉइन में ला या दाला वेरे कराने पुलवा वाट गिनुम काटे तो कराने पुलवा ना ये आए थे ना गिनुम काटे तो कला देने पुलवा वाट हम बेरो मास के टा लक्ष्य गाना को एंड पुलवा यही वाला माय इन्नो लक्षर असुधा कार्य था हम भी ना या ये असुधा दें मासे अग्गे चमने साथ या देखा कुछ तरह ना लोगों वेड़ा हम भी ये वेड़े कर लेते हैं दून हमारे कंपनी अरे अदाले के रागे साल यार उन त्याग ने सीर भी सकती है कंपनी त्याग दे ना इतने अरे gayani.com की वो कंपनी तो वेड़े कराने को तो वो कुतमा पाविच्चे थी एक ऑनलाइन करने तो विशाल विधेयन है ना साली सांसर ने मेरे एक एक ना बैठ कर 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 दाई निकल तमाम जीत तमाशी उधर हो गया रात्रि काले दिख रहा है अरे अरे इधर ओके तमाम इत्तर मसीद जन दे प्रश्नों और उत्तर दुन्ने मामा तो वो तावत प्रश्न तेरो नंबर तावत प्रश्न तावत त्याग हालत है ना सर अकुरु सर अकुर सैज कल दी को अकुर सैज सैकड़ कल दूर एक्म सैज सैकंड मन चुट बल पड़े वाले बल में को अकुर सैज सैकज 20 अरे फोन साइज़ का 20 ये ना मेथड ना भी करांडो ने मैं फोन साइज़ 20 किया ने का मैं यानी को कोमा ही करांडो मैं का ही करांडो मकान नहीं है निकले अवश्य नहीं वाला मैं के स्क्रीनशॉट में गाता दे स्क्रीनशॉट टार गना पड़ी सटाना दागा तो दे काटिए කටියම කරගත්තද ඔව් එහෙනම් මේක කරකම නැහැ නේ හරි එහෙනම් මේකේ ෆොන්ට් සයිස් එක මෙතන අපිට අයින් කරන්න පුළුවන් මේ ටික අපි අයින් කරමු මේ ටිකත් අපි අයින් කරමු එකම සයිස් එකට නේ දෙන්න මේ ටිකත් අයින් කරමු मेतन रेड देना है देखा टाइम कर देखा टाइम कर ये टिका टाइम कर लम मेतन ना व्यापार लेकर देना टाइम कर लेता हूँ टिका टाइम कर ये टिका से मेके मेका टाइम कर मेका टाइम कर मेका टाइम कर टाइम कर लापे फाइल सेव कर इट का सेवे पिट्टू को हिट द पिटावे वेट पिट्टू मेकने मेकर यस इस द वे मेकअप इट का से रिफ्रेश करना इस तरह एक कम पार्ट एक कम साइज से क्या इलाज है
පාට දෙකක් එන්න නම් මොකද කරන්නේ මේකේ දැන් ඔයාලට පාට දෙක කොතනින් පල්හැර දෙන්න ඕන දැන් හිතමු අපි මෙතනින් පල්හැර වෙන පාටක් ඕනේ දෙන්න දානවා ෆොන්ට් එක ෆොන්ට් කලර් විතරක් එතන දානවා color is equal to අපි එතන දෙනවා color එක අපි හිතමු red කියලා හරි ඒක red දුන්නා red එච්චරයි එච්චරයි කරන්න තියෙන්නේ ඉතින් පාට පාට දෙකක් වැටෙනවා හරි එකම size එක පාට දෙකක් එකම size එක පාට දෙකක් හරි ඒ වගේ මේ වෙනස්කම් කරන්න ඒ වගේ ප්‍රශ්න අහන්න ඒ වගේ චුටි චුටි වෙනස්කම් කරගන්න පුළුවන් කලර් එකකට දාන්න කොහොමද හරි එතන ඒ වගේ ප්‍රශ්න අහන්න ඒ වගේ ඒවා අපිට සකස් කරගන්න පුළුවන් දැන් ඔයාලට ඕන නම් මේකේ ෆොන්ට් ෆේස් එක ෆොන්ට් සයිස් එක වෙනස් කරන්නත් පුළුවන් අපි තව එකක් කරන් බලන්න දැන් මේ ෆොන්ට් සයිස් එක හරිනේ ෆොන්ට් කලර් එකත් හරි ෆොන්ට් එක දැන් අපි හිතමුකෝ ෆොන්ට් වර්ගයක් ඔයාලට දාන්න ඕනේ දැන් ඔයා ෆොන්ට් වර්ගයක් දාන්නම් ඔයා Microsoft Word වලට ගිහින් Word වලින් ෆොන්ට් හිතා ගන්නවා දැන් මොකද්ද අපි බලමුකෝ Word වලට ගිහින් Word වල මේ වර්ඩ්වල මෙතෙන්ට ගිහින් මේ මෙතෙන් වාට ෆොන්ට් ස්ටයිල් එකක් වගන්න මේ බ්‍රෝඩ්වේ බ්‍රෝඩ්වේ කියන එක ලස්සන ෆොන්ට් ස්ටයිල් එකක් වාටේ බ්‍රෝඩ්වේ කියන එක ගන්න ඕන මෙතෙන්ට එහෙනම් ඔයා මොකද කරන්නේ මේ මෙතන ෆොන්ට් 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 එකේ F A C E කියන ඇට්‍රිබියුට් එක ෆොන්ට් ෆේස් එක අපි දෙනවා බ්‍රෝඩ්වේ B R O A D බ්‍රෝඩ්වේ W A Y බ්‍රෝඩ්වේ කියලා දුන්නා දීලා ෆයිල් සේව්. ඒතර පළවෙනි එකේ නෙමෙයි ඒතර බ්‍රෝඩ්වේ ඔක්කොටම බ්‍රෝඩ්වේ යටනවා නේද? රයිට්. බ්‍රෝඩ්වේ යටනවා ඔක්කොටම. අපි අපි ෆොන්ට් ෆොන්ට් ෆේස් එකේ කියන්නේ ෆොන්ට් එකේ අකුරු හැඩය වෙනස් කෙරුවා. ඒකට අපි දැම්ම බ්‍රෝඩ්වේ කියලා. අර වර්ඩ් එකට ගිහින් වර්ඩ් එකේ තියෙන ඕන ස්ටයිල් එකක් අපිට ටයිප් කරන්න පුළුවන්. ෆොන්ට් ෆේස් එක යටතේ තමයි ඒක දෙන්නේ. ෆේස් කියලා කියන්නේත් අපි ඇට්‍රිබියුට් එකක්. ෆොන්ට් එක තමයි එතකොට ගුණාංග මේ මූලිකාංගය. ෆේස් කියන්නේ ගුණාංගයක්, සයිස් කියන්නේ ගුණාංගයක්, කලර් කියන්නේ ගුණාංගයක්. ඒ හැම ගුණාංගයකට දෙන්න ඕන වැලියු එකක්. හරි? ෆේස් කියන ගුණාංගයේ වැලියු එක බ්‍රෝඩ්වේ. සයිස් කියන එකේ වැලියු එක 20. ब्लू के मैं कलर के वैल्यू बेक ब्लू इतना बे मे विद्य बेपिटू अपिट अवश्य आकार विनस्कर नियम है कि आप सतु तेन हर मैं प्रश्न टीका कथा कि कऊर्व कथा कि नम चट्टे के प्रश्न टीका कहु इवर तपि भाग टीका තවත් ගැටලු තියෙනවා නම් අහන්න බාන්න මේ මේ කරපු ටික සම්බන්ධව කාමින්දයන්න් කතා කරන්නෙත් නෑ ලියන්නෙත් නෑ නේද නිදිද හරි ගායනි හරි නේද ඔයාගේ ප්‍රශ්නට උත්තර ලැබුණාද ඔව් සර් विशाल साल लोके पत्ते වචනයක් දෙයක් ඉගෙනගෙන HTML කෝඩ් එකක් දෙකක් ගහලා වෙබ් පිටුවක් දෙකක් හදන්න අරගෙන බෑ මේ වැඩේ කරන්න. ඔයා ඉගෙනගෙන ඕ ලෙවල් පාස් වෙලා හයි ලෙවල් පාස් වෙලා ඊට පස්සේ ආ යුනිවර්සිටි ගිහින් ඇවිල්ලා හොඳ තැනකට ආපහු තමයි මේ දේ කරන්න බුණා. දැන් සමහර ළමයි ඉන්නවා මේ ඕ ලෙවල් විතරයි කරන්නේ. ඕ ලෙවල් A9 ගන්නවා. A9 අරගෙන A ලෙවල් කරන්නේ එයා දක්ෂ හැබැයි. හොඳ දක්ෂ. එයා ඔන්ලයින් කම්පැනිස් වලට බැඳිලා මාසෙට මේ ලක්ෂ 10 15 වෙනවා හැබැයි වැඩ කාර්යය හොන්දට මේ සම්බන්ධ හොන්දට වැඩ දන්න අය එතකොට මේ වෙනකොට ඉන්නවා අවුරුදු 20ක් නෑ තාම ලක්ෂ 30 40 වාහන අරගත්තු ළමයි ඉන්නවා හරි
කරුණාගල බොයිස් එකේ ඉන්නවා. හරි නුවර ඉන්නවා ළමයි. ධර්මරාජ ඉස්කෝලේ ඉන්නවා. අවුරුදු 20යි 19යි. මේ වෙනකොට කාරුත් තරම්. කොහොමද ඒරගෙන දෙන්නේ? මේ ඔන්ලයින් කම්පැනිස් වලට වැඩ කරලා දෙන්න. වැඩ කරලා දෙන්න ඉතින් මොකද දක්ෂයෙක් වෙන්න ඕනේ. නැත්තම් නිකන් වැඩ කරන්න බෑ 3D animation වෙනවා Python programming වලින් වෙන්න පුළුවන්. හරි. ආ මේ වගේ. එතකොට මේ වගේ වෙන්න නම් තමන් ඉතින් ලොකු වැඩ ටිකක් කරලා දක්ෂයෙක් වෙන්න ඕනේ. එතකොට ගෙදර ඉඳගෙන කොහෙවත් යන්නේ නැතුව තමන්ට සල්ලි ගන්න පුළුවන්. අපේ කාලේ ඒවා තිබ්බේ නැහැ. දැන් මේ වෙනකොට මෙහෙ වෙලා තියෙනවා ගොඩක්. හරි දැන් තව අහනවා මගෙන් සර් කාවින්දියා ඉන්නවා කියලා කියනවා ඉන්නවා නම් කියලා මම දන්නවා රයිට් අංක යටතේ ලියන්න පුළුවන්ද සර් අංක යටතේ පුළුවන් පුතේ අංක යටතේ අපිට බුලට්ස් දාන්න පුළුවන් නම්බර්ස් දාන්න පුළුවන් ඒවා ඕඩර්ඩ් ලිස්ට් අන්ඕඩර්ඩ් ලිස්ට් කියලා කියනවා ඒවා දැන් පටලගන්න ගියොත් වැඩි වෙනවා අපි දැන් ටේබල් දාන්න ඕනේ බුලට්ඩ් ලිස්ට් නම්බර්ඩ් ලිස්ට් දාන්න ඕනේ මේවට දාන්න නම් ඒකට මේ අපේ දැන් ආය ක්‍රමයේදීකට යන්න ඕනේ. ඕඩර්ඩ් ලිස්ට් එක යටතේ ලයින් එලිමන්ට් වෙන වෙනම දාලා හරි ගස්සන්න ඕනේ. හරි. එතකොට අපි ආන්ගේ වගේ ප්‍රශ්න අහන්න තියෙන ප්‍රශ්න. එතකොට ඒවා අපි මේක වෙනස් කරලා ඊළඟ දවස් ටිකේ දැන් මේකේ අලුත් අලුත් කොටස් ටික ගොඩක් එකතු කරනවා. එතකොට දැන් ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් ඔය මූලික ටික. දැන් අද මේ ටික හොඳට තේරුම් ගත්තා. මම මේකේ පසුබිමක් කියලා දුන්නා, මේකේ භාවිතය කියලා දුන්නා, මේ පරිදි එක වටනාකම කියලා දුන්නා. මේ පරිදි එක කියන්නේ මොන වගේ දෙයක්ද? හරි දැන් ලෝකේ පුරා වෙබ් අඩවි දැන් ඔයාලා හිතන්නකෝ ඔයා දැන් අන්තර්ජාතික වෙළඳපළකින් බඩු ගන්න වෙබ් අඩවියක් එක ikman.lk කියන්නේ වෙබ් අඩවියක් ikmanata.lk කියන්නේ වෙබ් අඩවියක් ශ්‍රී ලංකාස් කියන්නේ වෙබ් අඩවියක් හරි AliExpress කියන්නේ වෙබ් අඩවියක් අපි නිතරම මේ බඩු බාන්න මිලදී ගන්න වෙබ් අඩවියක් තමයි AliExpress කියන්නේ හරි eBay කියන්නේ වෙබ් අඩවියක් marketing වෙබ් අඩවියක් ඒකෙන් අපි බඩු මිලදී ගන්නවා. ඒ කියන්නේ මුළු ලෝකයේ තියෙන දැන් Facebook කියන්නේ වෙබ් අඩවියක්. මොන පොත? පොඩියට වෙබ් අඩවියක්. පොඩි කොල්ලෙක්ට වෙබ් අඩවියක්. මේ තියෙන්නේ අද ලෝකේ පුරා ලෝකේ හොල්ලන වෙබ් අඩවියක් බවට පත් වෙනවා. හරි? මුළු ලෝකේම හොල්ලනවා. උසාවි හොල්ලනවා මේ වෙබ් අඩවිය. එච්චර ජනප්‍රිය වෙබ් අඩවියක් බවට පත් වෙලා තියෙනවා මේ මොන පොත කියන්නේ. ඉතින් මේ පොඩියට වෙබ් පිටු කීපයකින් අප වෙබ් අඩවියක්. ඉතින් ඒ වගේ බලන්න මේ කොච්චර දුර මේ වෙබ් අඩවියක් ගමන් කරනවාද කියලා. හරි. එතකොට ඒක තමයි මේ ඇත්තද? එතකොට ඕවා විතරක් නෙමෙයි. ඔයාට කාර්යාල කටයුතු කරන්න තමයි වෙබ් අඩවිය තියෙන සමහර අය දැන් ඔය ඩයලොග් ආයතනේ ගොඩක් අය වැඩට යන්නේ. එයාලා ගෙදර ඉඳලා කොහොමද කරන්නේ? දැන් කොවිඩ් ආවත් දැත් එයාලා ඉස්සර ඉඳලම ගෙදර වැඩ කරපු පිරිසක්. එයාලට සල්ලි සම්පූර්ණ කියලා නේද? දැන් මම ස්කෝලේ නැතුව ගෙදර ඉඳලා මේ ළමයින්ට කියන්නේ අනික අය ස්ට්‍රයික් කරනවා. අයියා විතරක් කොහොමද ගෙදර ඉඳලා උගන්නන්නේ? යත් එන්න ඕනේ වැඩ ටික. අපේ ලංකාවේ හැටි. දැන් විදේශ රටවල් නම් එහෙම නේ. දැන් ඇංගලන්තේම වැඩට යන ප්‍රමාණය අඩු කරනවා මිනිස්සු. ඔයා වැඩට එන්නේ කොහොමද ගෙදර ඉඳලා වැඩ කරන්නේ? ඒතර වාහනයක් එයා යන්නේ පාරේ තදබදේ අඩු වෙනවා. නේද? එයා ටෙලිකමියුටර් කෙනෙක්. එයා ඔන්ලයින් තමයි ගිහිල්ලා වැඩ ටික කරන්නේ. එයා කවදාවත් වැඩට යන්නේ එයාට සර්ට් කලිෂන් වැලට අඳින්න අවශ්‍ය නැහැ. එයාට නිකන් කැෂුවල් ඩ්‍රෙස් තිබ්බම ඇති. එයා චාරිකා යන එක ගමන් එයාගේ වැල ටික ඔක්කොම කරන්නේ. කරලා එයාට ලක්ෂ ගාන මාසෙට පඩි හම්බෙනවා. හැබැයි දක්ෂේ. එක්ක වෙනද ගණ කාදී කාලෙම. එයා ඉගෙන ගන්න දෙන්න එයා ගෙදර ඉඳලා සල්ලි බලනවා. හරි. දැන් සමහර අය ප්ලෑන් අඳින ඔන්ලයින් ප්ලෑන් එක ඇදලා ඔක්කොම කරලා යනවා සල්ලි බලනවා. ඉතින් ඒ වගේ අපි එක දෙයක් හොඳ දෙයක් අපි එක දෙයක් කැලවරට ඉගෙනගෙන දෙන්න මේ වැඩේ අපිට කරන්න පුළුවන්. හරි අපි හැමදේම චුට් චුට් ඉගෙන ගත්තට වැඩක් නැහැ. හරි. ඒක ඕමක තමයි මේ කිපසුලි. හරි. ඕක දැන් අන්තර්ජාලයට ගියත්, ඔන්ලයින් ගියත්, භෞතික වුණත් ඕකම තමයි. ඔයා යම් කිසි දෙයක් හරියට ඉගෙන ගත්තොත් තමයි ඔයාට ගුරුවරයෙක් හරි, වෛද්‍යවරයෙක් හරි, නර්ස් කෙනෙක් හරි වෙන්න පුළුවන්. හැමදේම චුට් චුට් එකතු කරගෙන හැමදේම ඉගෙන ගන්න යන මනුස්සයට කවදාවත් මේ ජැකොබ් වෝල්ට්‍රේඩ්ස් මාස්ටර් ඔෆ් නන් කියලා කියනවා. check up all trades master ඔන්න හැම දෙයක්ම ටික ටික දන්නවා එකකටවත් master නේ master of none කියලා කියන්නේ කිසිම දෙයකට master නෙමෙයි එහෙනම් එයාට කවදාවත් job එකක් හම්බෙන්නේ නැහැ එයාට පොඩි පොඩි කුලී වැඩ තමයි කරන්නේ මොකද එයා හැම දෙයක්ම ටික ටික දන්නවා එක දෙයක්වත් හරියට දන්නේ එහෙමයි වැඩන්නේ ලෝකෙට අපි හැම දෙයක්ම දැනගන්නවා ටික ටික හැබැයි එක දෙයකට විශේෂඥයෙක් වෙන්න ඕනේ විශේෂ ප්‍රාගුණ්‍යයක් ලබන්න ඕනේ එක දෙයකට ඒකට අහන් එයාට හැකියාව ගන්න පුළුවන් right ඒ වගේ ප්‍රශ්න තව තියෙනවා නම් අහන්න අද ටිකක් වෙලා ගියා මොකද ඔයාලත් ප්‍රශ්න මම මෙහිමෙල් කෙරුවේ. මෙහිමෙල් කෙරේ මොකද මේ නැත්තම් මේක මේ ඔළුවට වැටෙන්නේ.
මම මේක YouTube එකටත් දාන්නම්. දාලා ලාට් ලින්ක් එක එවන්නම්. තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. සංජලා මම මුකුත් ප්‍රශ්න ඇහුවේ නෑ මම ඉතින්. නේද? කනවද? ඈ නෑනේ. රයිට්. දිලුම් ඇහුවේ නෑ ප්‍රශ්න මොකක්ද? चतुर हुआ अंजुला ते हुआ नहीं अभी हैं तो मनोज गेट पर तेरे था मैं मैंने कर तेरे ने तेरे को कुछ नहीं देंगे आपे विषय का किन्नो नहीं अरे मैं का तेरे ने तेरे मगे यूट्यूब पे मंग दाना टिक बाला ना मारे सर हरि अटे पंति तीन मैं हरि मे पंति गई पंति अरटी स्कूल पंति माला गटल तीन कथाकंड कथाक गेटल तीन अवस्था इतना मम चुट टीचर कीलास्कर वाले पर्सनल अकाउंट दुर्तत्व संबंध स्क्रीन अकरा स्क्रीन मार्किंग पटांगे इंजक्षन अभी सूपरात्रि या